ආයුබෝවන් ගණිතය ඉගෙනීමේ අරමුණු මාලාවක් තියෙනවා ඒවා නම් දැනුම සහ කුසලතා සංනිවේදන කුසලතා සම්බන්ධතා දැකීමේ කුසලතා හේතු දැක්වීමේ කුසලතා සහ ගැටලු විසඳීමේ කුසලතා මේන් ඉහළම කුසලතාවන් දක්ෂතාවයන් පෙන්නුම් කරන අවස්ථාව තමයි ගැටලු විසඳීම කියන එක. අභ්‍යාස පොතක් නැත්නම් පෙළ පොතක් ගත්තාම එහි පාඩමක් අවසානයේ තියෙන ප්‍රශ්න මාලාවක්. ඒක හඳුන්වලා තියෙන්නේ අභ්‍යාස මාලාව කියලා. එතන තියෙන ගැටලු මාලාවක් නෙමෙයි ඉගෙන ගන්නා ලද විෂය කොටස් වඩා හොඳින් තහවුරු කරගන්න සහ භාවිත කරන්නට හැකිවන පරිදි සකස් කරන ලද අභ්‍යාස මාලාවක්. ගැටලු කියනක ඊට වඩා තව ඉහළ මානසික දැනීමක් හැකියාවක් තිබිය යුතු ආකාරයේ ප්‍රශ්න වෙනවා. දැන් අපි මෙම වීඩියෝ මාලාවෙන් ගැටලු විසඳීම පිළිබඳ නිදසුන් කීපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට සහ ඒවා විසඳීමට සැලසුම් කරන ආකාරය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි පළමුවම තෝරගත්ත බොහොම කෙටි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ තියෙනවා සිහින් ඍජු දණ්ඩක් අහඹුලස කෑලි තුනකට කඩනු ලබයි. එම කැබලි තුන භාවිතයෙන් ත්‍රිකෝණාකාර රාමුවක් සාදාගත හැකිවීමේ සම්භාවිතාව සොයන්න. මෙම ගැටලුව පිළිබඳව අපට පේන ලක්ෂණ තමයි මෙහි කොටස් ප්‍රශ්න නැහැ, අනු කොටස් නැහැ, මඟ පෙන්වීමේ ප්‍රශ්න නැහැ. කෙලින්ම ප්‍රශ්නේ තියෙන්නේ දත්ත ගොඩක් දීලත් නැහැ, පුංචි කාරණාවක් දීලා තියෙන්නේ. ඉතින් මෙවැනි ගැටලුවක් විසඳීමේදී අප ළඟ තියෙන විවිධ ගණිතමය දැනුම්, සංකල්ප පිළිබඳ දැනීම, මූලධර්ම පිළිබඳ දැනීම සහ ඒවා ඇතුළත් වන පරිදි අප තුළ පවතින තර්කානුකූල චින්තන කුසලතාව අත්වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. දැන් මෙහි දීලා තියෙන්නේ කැබලි තුනකට කඩනවා අහඹුලස. අහඹුලස කියන්නේ නිශ්චිත ක්‍රමයකට නැතුව. එතකොට සමහර කෑලි පුංචි වෙන්න පුළුවන්, සමහර කෑලි ලොකු වෙන්න පුළුවන්, සමහරට කෑලි තුනම සමාන වෙන්න පුළුවන්. විවිධ ආකාරවල අහඹුලස කැඩෙන්නේ. එතකොට මෙහෙම ගත්තන් පස්සේ මේ සඳහා අපිට භාවිත කරන්න වෙන්නේ අපි ඉගෙනගෙන තියෙන මේ ත්‍රිකෝණයක පාද පිළිබඳ තියෙන ලක්ෂණ තමයි මේකට උදව් කරගන්න වෙන්නේ. අපි දන්නවා ත්‍රිකෝණයක පාද තුනක් තියෙනවා. ඒයින් ඕනෑම දෙකක එකතුව අනිත් පාදයට වඩා විශාල වෙන්න පුළුවන්. ඒක තමයි එකම කාරණාව. දැන් අපි බලමු මෙම ගැටලුව විසඳීමට අපි සංවිධානය වෙන්නේ කොහොමද කියලා. අපි මේ සඳහා මේ දණ්ඩේ දිග අපි අරගෙන තියෙනවා සීනු ත්‍රිජු දණ්ඩෙහි දිග ඒකක එකක්. එතන යුනිට් එකක් නැත්නම් ඒකකයක් ලෙස ගන්නවා. ඒ වගේම කැබලි තුනේ දිග ABC කියලා සංකේත වලින් දාලා තියෙනවා. මෙහෙම ගත්තාම අපිට ලැබෙන එක බීජීය ප්‍රකාශයක් තමයි ඒ දන බී දන සී සමාන වෙන්න එකට. මේන් අපිට පැහැදිලි වෙනවා අපි දැන් මෙතන උත්සාහ කරනවා මේ ඒ හා බී උදව් කරගෙන කිසියම් බීජීය ප්‍රකාශ කීපයක් ගොඩනගා ගන්න. එතන මේ පළවෙනි එකේම අපිට ලැබෙනවා ඒ දන බී කියන එක කුඩා විය යුතු එකට වඩා. මොකද ඒ දන බී දන සී සමාන එක නම් ඒ දන බී කියන එක එකට වඩා කුඩා වෙන්නට ඕන. ඒ වගේම අපි දන්න මූලධර්මයක් තමයි ත්‍රිකෝණයක පාද දෙක දිගේ එකතුව තුන්වෙනි පාදයට වඩා විශාලයි කියන එක. එහෙමනම් මේ අනුව අපිට මේ ABC කියන කොටස් තුන උදව් කරගෙන අපිට පුළුවන් අසමානතා තුනක් ලියන්න. එකක් තමයි A දන B විශාලයි C කියන එක. ඒ වගේම A දන C විශාලයි B කියන එක. B දන C විශාලයි A කියන එක. මේන් අපි A දන B විශාලයි C කියන අසමානතාවය උදව් කරගෙන
මේ සීවල අගේ පළවෙනි සමීකරණයෙන් සීවල අගේ අපට ගන්න පුළුවන් a සහ b ඇසුරෙන් ඒතර ලියන්න වෙනවා c සමානයි 1 ඍණ a ඍණ b කියලා. දැන් මේ සීවල අගය මේ අසමානතාවල තියෙන c වෙනුවට ආදේශ කළොත් පළවෙනි අසමානතාව a ධන b විශාලයි c කියන එක ලියන්න වෙනවා අපට a ධන b විශාලයි එක ඍණ a ඍණ b මේ එක ඍණ a ඍණ b දැමීම මොකක් වෙනවටද c වෙනවට දැන් මෙතනින් අපිට මේ a ඍණ b මේ දකුණු පැත්තෙන් ඉවත් කළොත් මේ අසමානතාවය අපට ලැබෙනවා 2a - 2b විශාලයි 1 කියලා සමීක අසමානතාවය දෙකෙන් බෙදුනම පස්සේ a - b විශාලයි භාගයයි කියලා ලැබෙනවා तर मे पलवी असमानता ए बी कुका मैं आप दिन असमानता एन बी विशाल बागेट वाड़ा असमानता एन सी विशाल बी के गुट एक एन बी आदेश पास अब मेहमान ए दन एक ऋण ए ऋण बी विशाल बी मेन मैं बी वक्र मित्र ए ऋण ए क्या बिंदु आई तर मे बी मे प्रति वक्र पास एक विशाल देखाई बी क्या लेकिन देखाई बी कुडाई एकाई क्या नहीं कर बी कुडाई बागेट तर मे का साल का तुंगनी असमानता वो किया එවගේම අනිත් අසමානතාවයේ පාද පිළිබඳව b ධන c විශාලයි a කියන එකේ c වෙනුවට 1 ඍණ a ඍණ b ආදේශ කරන් පස්සේ මෙහෙම ලැබෙනවා අපිට මෙහි b ඍණ b බිඳුවයි 1 මේ ඍණ a මේ පැත්තේ ඉවත් කරන් පස්සේ 1 විශාලයි 2යි a කියන ලැබෙනවා ඒ කියන්නේ 2යි 1 කුඩයි 1 කියන එක a කුඩයි භාගය කියලා ලැබෙන අසමානතාවයක් ලැබෙනවා एक अपट गान पूर्वांग असमानता अंक हाथ रखिए दिल्ली असमानता हाथ रखती है मे कोटास्तुन पीली बंद मे कोटास्तुने त्रिकोण सैदेनटना मे असमानता हतर ट गलपेन विधि हेट पादल कोटास्तुने दिगती है कम ए सह बी के कोटा देखे एकट वड़ा कूड़ा विनट එවගේම a සහ b කියන කොටස් දෙක එකතු භාගයට වඩා විශාල වෙන්න ඕනේ. ඒ වගේම b කියන කොටස භාගයට වඩා කුඩා වෙන්න ඕනේ. ඒ නැමැති කොටස භාගයට වඩා කුඩා වෙන්න ඕනේ එකක්. එතකොට ওই විදිහට අසමානතා හතර මේ අසමානතා හතර අපට පුළුවන් ab ඇතුළත් වන පරිදි ඛණ්ඩාංග තලයක පිහිටුවන්න මෙන්න මේ විදිහට. අපි ඛණ්ඩාංග තලයේ පිහිටුව ගනිමු. अभी मे पेत ए अक्षय के लिए हेन आनी पेत बी अक्षय ए अक्षय अपट बिंदु बागे एक हाटोड़ है बी अक्षय तो विधेट बागे एकाई गता है फलवीन असमानता आती है ए दान बी कुडाई एकाई मेकट अभी आदि मे प्रदेश दवा प्रदेश अक्ति है इसला मैं एदन बी समान एकाई के ला रेखा वो कहते मैं एदन बी समान एकाई मेन कुड़ा पैत क्या मूल मूल लक्ष्य तीन पैत अभी अनेक पैत आंध्र करम मे विधियट तर मे निरूपणे विन एदन बी कुड़ाई एकाई के ना प्रदेश बलमु एदन बी विशाल भाग्य के असमानता मेम खंडांग तले निरूपणे करें कहमद केला फलमी एदन बी समान भाग्य के रेखा वेदगत मे रेखावेन अपट ओमणाकन बी विशाल भाग्य के प्रदेश मूलक्ष पत्तन कुडाई भाग्य के दकुण इहल कोट समय एदन बी विशाल भाग्य के प्रदेश नुगेलपेन प्रदेश अभी अंदर कम मे विधेयट දැන් මේ නිරූපණය වෙන්නේ a + b විශාලයි භාගයයි කියන අසමානතාවයේ විසඳීම. ඊළඟට අපට ඕන කරනවා b කුඩයි භාගය. b සමානයි භාගය කියන එක b සමානයි භාගය කියන එක මෙන්න මේ විදිහට අපට දක්වන්න පුළුවන්. මේන් කුඩයි භාගය කියන්නේ පල්ලෙහා කොටස අයිති වෙන්නට ඕන. ඉහළ කොටස අනවශ්‍ය කොටස වෙනවා.
අපට ওই විදිහට ඉහළ කොටස අඳුරු කර දක්වන්න පුළුවන්. දැන් මේ නිරූපණය වෙන්නේ b කුඩයි භාගයයි කියන අසමානතාවය. දැන් a කුඩයි භාගයයි කියන අසමානතාවය නිරූපණය කිරීමට පළමුවෙන් අපි a සමානයි භාගය කියන රේඛාව දක්වන්නට ඕන. මේ රේඛාවෙන් අපට අයත් දීත්තේ වම් පැත්ත කුඩා පැත්ත එසා විශාල පැත්ත අපට අඳුරු කර දක්වන්න පුළුවන් මේ විදිහට. දැන් අපි අසමානතා හතරක් මෙම ඛණ්ඩාංක තලය මත නිරූපණය කරලා තියෙනවා. එයින් අසමානතා හතරටම පොදු මේ කාරණා හතරටම එකඟ වෙන්නට ඕන ත්‍රිකෝණයක් සෑදීමට නම්. ඒතර මේ කාරණා හතරටම එකඟ වන කොටස ඛණ්ඩාංක තලයේ දැක්වෙන්නේ මේ අඳුරු නොකරන ලද ප්‍රදේශය. දැන් අපිට තීරණය කරන්න වෙනවා කොහොමද මේ සම්භාවිතාව සොයන්නේ කියලා. ABC කියන කොටස් තුනට ගැළපෙන අගයන් ඇතුළත් වන ප්‍රදේශය තමයි මේ A දන B සමානයි 1 කියන රේඛාවෙන් A අක්ෂයෙන් සහ B අක්ෂයෙන් සීමා වන ත්‍රිකෝණය. ඒක අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්. මේක තමයි අත් වශයෙන්ම මෙම සිද්ධිය මෙම පරීක්ෂණය හා සම්බන්ධ නියදි අවකාශය. මේ නියදි අවකාශය කොටස් හතරකට බෙදෙනවා මේ අසමානතාවලින්. මේ කොටස් වලින් සියලුම එකට ගැළපෙන නැත්නම් පොදු එකඟතා ඔක්කොටම සපුරාල එකඟතා ඔක්කොම සපුරාලන කොටස තමයි මේ අඳුරු කර දැක්වෙන. මේ අඳුරු කර තියෙන කොටස ඔබට හොඳට පේනවා ඇති. මේ සම්පූර්ණ ත්‍රිකෝණයෙන් නැත්නම් සම්පූර්ණ නේදි අවකාශයෙන් හරියටම හතරෙන් බලුවා. ඒතර අපි නේදි අවකාශයේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. අපි අතන ඒ හතරෙන් එකක් තමයි අපට ගැළපෙන අගයන් ඇතුළත් ප්‍රදේශය වෙන්නේ. ඒ අනුව අපට පැහැදිලි සම්භාවිතාව විය යුත්තේ හතරෙන් එකක් බව. ඒ අනුව අපට ලියන්න පුළුවන් ත්‍රිකෝණාකාර රාමුවක් සාදාගත හැකිවීමේ සම්භාවිතාව සමාන වෙනවා හතරෙන් එකට. දැන් මේ පිළිතුර බොහොම පුංචි පිළිතුරක්. ගැටලුවත් බොහොම පුංචි ගැටලුවක්. නමුත් ගැටලුවේ සිට පිළිතුරට එන මාර්ගය සැලකිය යුතු අභියෝගාත්මක මාර්ගයක්. ඒ සඳහා ඔබගේ දැනුම දායක කරගත යුතු ආකාරය තමයි අපි මේ විස්තර කරේ. ඒකට සෑහෙන විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒ සියලුම වැඩ කොටස ඔබගේ දැනුම භාවිතයේ ඔබ විසින් ඉදිරිපත් කළ යුතුයි. මෙමණි ගැටළු වලට විසඳීමක් ළඟා කර ගැනීමට. හොඳයි, මේ එක් ගැටලුවක් එකක් මතක තියාගන්න ඕන. අපි සාමාන්‍ය පෙළ විභාගයේ පිළිබඳ අපි නිතරමට මතක් වෙනම අපි මේ පිළිබඳ පුනරීක්ෂණ කාර්යයන් කරනවා. මේකත් හිතන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයට ගැළපෙන ගැටලුවක් දෝ කියලා නැහැ. මේක ඊට වඩා ඉහළ අභියෝගතාවක් තියෙන ගැටලුවක්. මේකට හැබැයි ඕන කරන දැනීම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුල පවතින විෂය කරුණු වලට ඇතුළත් වෙනවා. නමුත් ගැටලුව විසඳීමට උවමනා කරන ප්‍රගුණතාවය නැත්නම් ප්‍රවීණත්වය ඔබ තුළ ඊට වඩා ඉහළ මට්ටමක තියෙන්න ඕන. සාමාන්‍ය පෙළ විභාගයට මේ තරම් අභියෝගාත්මක ගැටලු ලැබෙන්නේ නැහැ. නමුත් අපි ගණිතයේ ඉගෙන ගන්න ශිෂ්‍යයන් හෝ කෙනෙක් වශයෙන් ගණිතය පිළිබඳ ඉහළ මානසික හැකියාවක් පැවතීම සහ ඒ පිළිබඳ ප්‍රවීණත්වයක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා නිදසුන් තමයි අපි මේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඉදිරියේදී මෙවැනි ගැටලු ඔබ වෙත තවදුරටත් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.